පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතා කරන්න එපා කියන අපි ඉල්ලීම සියලුම ඡන්ද අපේක්ෂකයින්ගෙන් කරනවා. ඒකට හේතුව තමයි මේ වෙද්දි ලෝකේ පස්වෙනි තැනට පොලිතින් සහ ප්ලාස්ටික් මුහුදට එකතු කරන රට බවට ලංකාව පත් වෙලා තියෙනවා. ඉතින් ලෝකෙම පස්වෙනි තැනට පත් වෙලා තියෙද්දිත් මේ අනාගතයේ මේ රට බාරගන්න ඉන්න ඡන්ද කැම්පේන් කරන මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන හැම දෙනාම මේ වගේ තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. ඒ හින්දා මේ විශාල විනාශයක් කරන පොලිතින් ප්ලාස්ටික් ඡන්ද ව්‍යාපාර කටයුතු වලදී මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී ගන්න එපා කියන ඉල්ලීම අපි ඔවුන්ගෙන් කරනවා. මේ වෙද්දි ලෝකයේ හතරවෙනි තැනට ප්‍රාථමික වනාන්තර විනාශ කරන රට බවට ලංකාව පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ වනාන්තර 16% අතර ප්‍රමාණයකට අද වෙද්දි අඩු වෙලා තියෙනවා. ඒ හින්දා කුමන හෝ ජනාධිපතිවරයෙක් තමන්ගේ පාලන සමයේදී පළවෙනියටම කළ යුත්තේ මේ වනාන්තර ප්‍රතිශතය අඩුම තරමේ 125 දක්වාත් වර්ධනය කරන එක. හේතුව තමයි ලංකාවේ වර්ග කිලෝමීටර එකට ජනගණත්වය ගත්තොත් අපි දන්නවා 300-400 වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ලංකාවේ ඉන්න ජනතාවට හරියට ඔක්සිජන් ටික සපය ගන්නවත් මේ තියෙන වනාන්තර ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. හින්දා ලංකාවේ වනාන්තර ප්‍රමාණය වැඩි කිරීම සහ නැවත වගා කිරීම කියන එක කුමන හෝ එන ජනාධිපතිවරයෙකුගේ වගකීම විය යුතුයි. පහුගිය අවුරුදු 6ක වගේ කාලය තුළ පැන්තරාපාඩුස් කොටියා කියන ලංකාවේ ඉන්න දිවි විශේෂ 100ක් විතර වගේ රටින් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම පහුගිය අවුරුද්ද ගත්තොත් එහෙම අලි 470ක් වගේ මිය ගිහිල්ලා තියෙනවා. 3:1 අනුපාතයෙන් මිනිස්සු මිය යමින් තියෙනවා. එතකොට මේ අලි මැරෙනවා එක පැත්තක දිවියන් ඝාතනය වෙනවා. තව අපිට අහුවෙන්නේ නැති පර්යේෂණ වලට අහුවෙන්නේ නැති සත්ව විශේෂ ගණනාවක් වඳ වෙමින් යනවා. එතකොට මේ සම්බන්ධව පාලකයන් ඉතාමත් අවධානය යොමු කරන්න ඕන. හේතුව තමයි එක සත්ව විශේෂයක් මිය යෑම හෝ වඳ වී යෑම කියලා කියන්නේ ඒක සමස්ත ජෛව විවිධත්වයටත් මේ මානව සංහතියටත් බලපාන දැඩි ස්වභාවික රක්ෂිත අභය භූමි කියන ලංකාවේ තියෙන වනාන්තර පද්ධති ආරක්ෂා කරන්න වැඩපිළිවෙලකුත් හදන්න කියන යෝජනාව අපි කරනවා ඉදිරියේදී එන ජනාධිපතිවරයෙකුට.